අපොස සාමාන්‍ය පෙළ 2019 විද්‍යාව විභාග හුරුව. අපි පළමුවෙන් බහුවර්ණ ප්‍රශ්නපත්‍රයක් සාකච්ඡා කරමු. බහුවර්ණ ප්‍රශ්නපත්‍රයක විද්‍යාව බහුවර්ණ ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න 10ක් ඉන්නේ සරල ප්‍රශ්න 10ක්. ඒ මූලික මට්ටම බේසික් ලෙවල්. ඊළඟ ප්‍රශ්න 18 අවබෝධ මට්ටම. ඊළඟ ප්‍රශ්න 6 උසස් මට්ටමේ ප්‍රශ්න 6ක්. 10යි 18යි 28යි 6යි 34යි. ඊළඟ 6 ප්‍රශ්න දෙන්නේ, ඊළඟ ප්‍රශ්න 6 දෙන්නේ සංශ්ලේෂණය විශ්ලේෂණය ඇගැයීම පදනම් කරගෙන. සංශ්ලේෂණය සංශ්ලේෂණ හැකියා, විශ්ලේෂණ හැකියා සහ ඇගැයීම හැකියා පදනම් කරගෙන. අපි දැන් බලමු පළමු වන ප්‍රශ්නය දෙස. ප්‍රශ්නය හොඳින් කියවන්න. පළමු වන ප්‍රශ්නය හොඳින් කියවන්න. දැන් ඔබගේ පිළිතුර සටහන් කරගන්න. ප්‍රශ්නය හොඳින් කියවන්න. ඔබගේ පිළිතුර සටහන් කරගන්න. මම ප්‍රශ්නය කියවනවා නැවත. පහත දී ඇති ශාක හතරෙන් කවර වර්ගයක හෝ බීජ නොදැරන ශාකය. කවර වර්ගයක හෝ බීජ කියන්නේ ආවුත බීජක හෝ විවෘත බීජක බීජ නොදරන ශාකයේ. පළවෙනි එක සයිකස් මඩු. පළවෙනි එක සයිකස්, ඒ කියන්නේ මඩු. දෙවෙනි එක කජු. තුන්වෙනි එක අඹ. හතරවෙනි එක පාසි. දැන් ඔබගේ පිළිතුර ඔබ සලකුණු කරගන්න. මා හිතන්නේ ඒ සඳහා කාල වේලාව ඇති. අපි දැන් පිළිතුර සාකච්ඡා කරමු. සයිකස් කීවම ඔබ දන්නවා විවෘත බීජක ශාකයක්. බීජ දරණ අපුෂ්ප ශාකයක්. සයිකස් කියන්නේ මඩුනේ. මඩුවල විවෘත බීජ තියෙනවා. ඒ කියන්නේ ඒවා ඵලය තුල ආවරණය වී තිබෙන බීජ නොවේ. සපුෂ්ප ශාකවලයි එහෙම තිබෙන්නේ. සයිකස් අපුෂ්ප ශාකයක් වුණත් විවෘත බීජ දරණ අපුෂ්ප ශාකයක්. කජු සපුෂ්ප ශාකයක්. බීජ ආවරණය වී තිබෙනවා ඵලයෙන්. අඹත් අඹවලත් බීජ ඵලයෙන් ආවරණය වී තිබෙනවා. දැන් බැලුවම පළවෙනික සයිකස්, සයිකස් වල තියෙනවා විවෘත බීජ. කජු වල තියෙනවා ආවෘත බීජ. අඹවල තියෙන්නේ ආවුත බීජ ආවරණ වෙලා. පාසිවල කවර ආකාරයක හෝ, පාසිවල කවර ආකාරයක හෝ බීජ නැහැ. ඒ කියන්නේ කෙලින්ම අපුෂ්ප ශාකයක්, බීජ නොදරන. දැන් බලන්න තිරයේ දිස්වෙන දෙවන ප්‍රශ්නයේ දෙස. දැන් කල්පනා කරන්න තිරයේ දිස්වන දෙවන ප්‍රශ්නය ගැන. පරමාණුක ක්‍රමාංකය දෙකක් වන මූලද්‍රව්‍යයේ ගුණවලට සමාන ගුණ සහිත මූලද්‍රව්‍යයක් වනුයේ පහස් සඳහන් කවර මූලද්‍රව්‍යද? මෙතන දීලා තියෙනවා කැල්සියම්, බෙරිලියම්, ආගන්, ක්ලෝරීන්. පළවෙනි උත්තරේ කැල්සියම්, දෙවෙනි උත්තරේ බෙරිලියම්, තුන්වෙනි පිළිතුර ආගන්, හතරවෙනි පිළිතුර ක්ලෝරීන්. මේ හතරෙන් කොයි මූලද්‍රව්‍යද තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය දෙකක් වන මූලද්‍රව්‍යයේ ගුණවලට සමාන ගුණ? දැන් කල්පනා කරන්න. කල්පනා කරලා ඔබගේ පිළිතුර තෝරන්න. දැන් මා හිතන්නේ ඔබට ඒ කල්පනා කිරීමට කාලය ඇති ප්‍රමාණවත්.
කැල්සියම් ආවර්ත වගුවේ දෙවැනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8 2 දෙවැනි කාණ්ඩය. බෙරිලියම් 2 2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙවැනි කාණ්ඩය. ආගන් 2 8 8 උච්ච වායු කාණ්ඩය කාණ්ඩ අංක 8. ක්ලෝරීන් 2 8 7 හත්වෙනි කාණ්ඩය. දැන් බලන්න පරමාණුක මාංකයේ 2 කියන්නේ හීලියම්. හීලියම් නිෂ්ක්‍රිය වායුවක් නැත්නම් උච්ච වායුවක්. මේ හතරෙන් උච්ච වායුව වන්නේ ආගන්. ඒ නිසා පිළිතුර නිවැරදි පිළිතුර අංක 3. නිවැරදි පිළිතුර අංක 3. තිරයේ දිස්වන තුන්වෙනි ප්‍රශ්නය ගැන දැන් කල්පනා කරන්න. තුන්වෙනි ප්‍රශ්නය. පහත දී ඇති තරංග වර්ග හතර අතරින් සංඛ්‍යාතය අඩුම විද්‍යුත් චුම්බක තරංග වර්ගය. ඔබ තෝරන්න තිබෙන්නේ මේ තරංග වර්ග හතරෙන් විද්‍යුත් චුම්බක තරංග වර්ග හතරෙන් සංඛ්‍යාතයේ අඩු මේක. කල්පනා කරන්න. ශුද්ධ තරංග, අදෝරක්ත තරංග, ගුවන්ඩි තරංග, පාරජම්බුල කිරණ. සංඛ්‍යාතයේ වැඩිම ඔබ දන්නවා ගැමා කිරණ. ඊළඟට එක්ස් කිරණ. ඊළඟට පාරජම්බුල කිරණ. ඒ නිසා පාරජම්බුල කිරණවල සංඛ්‍යාතය ඉතාම අධිකයි. ඊළඟට එන්නේ ශුද්ධ තරංග. සංඛ්‍යාතය ඊළඟට වැඩි. ඊළඟට එන්නේ අදෝරක්ත තරංග, ඉන්ෆ්‍රාරෙඩ්. සංඛ්‍යාතයේ අඩුම ගුවන් විදුලි තරංගවල. ඒ නිසා නිවැරදි පිළිතුර අංක 2. දැන් කල්පනා කරන්න හතරවෙනි ප්‍රශ්නය පිළිබඳව. තිරයේ දිස්වෙන හතරවෙනි ප්‍රශ්නය දැන් කල්පනා කරන්න. පිළිතුර තෝරන්න. එම ප්‍රශ්නයෙන් අසන්නේ අස්තික මත්ස්‍යයකු නොවන්නේ මින් කවර මත්ස්‍යයාද කියා. අස්තික මත්ස්‍යයකු නොවන්නේ. ඔබ දන්නවා මත්ස්‍යයන් වර්ග 2ක් සිටිනවා. අස්තික මත්ස්‍යයන් සහ කාටිලේජීය මත්ස්‍යයන්. තෝරා ඔබ දන්නවා අස්තික මත්ස්‍යෙක්. කෙලවල්ලා අස්තික මත්ස්‍යෙක්. හාල්මැස්සා අස්තික මත්ස්‍යෙක්. නමුත් මෝරා කාඩ්ලේජීය මත්ස්‍යෙක්. නිවැරදි පිළිතුර අංක 4. දැන් අපි කල්පනා කරමු පස්වෙනි ප්‍රශ්නය පිළිබඳව. තිරයේ දිස්වන පස්වෙනි ප්‍රශ්නය හොඳින් කියවන්න. පස්වෙනි ප්‍රශ්නය ඉතා හොඳින් කියවන්න. කියවා ඔබගේ පිළිතුර සලකුණු කරගන්න. ප්‍රශ්නේ මේකයි. අලෝහ පිළිබඳව මෙහිදී තිබෙන අසත්‍ය ප්‍රකාශය. අලෝහ පිළිබඳව මෙහි ප්‍රකාශ හතරක් දී තිබෙනවා. ඒ ප්‍රකාශ හතරෙන් තුනක් සත්‍යයි, එකක් අසත්‍යයි. අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ඔබ විසින් කල්පනා කර පිළිතුර තෝරන්න දෙවනු අප සාකච්ඡා කරනවා. හොඳයි. අලෝහෝලොක්සයිඩ් වායුවේ මෙය නිවැරදි. මේ සත්‍යයක්. කාබන් අලෝහයක් කාබන් ඩයොක්සයිඩ් වායුවක්. සල්ෆ අලෝහයක් සල්ෆර් ඩයොක්සයිඩ් වායුවක්. ඒ වගේ අලෝහවල ඔක්සයිඩ් සියල්ලම වායු. ලෝහවල තමයි ඔක්සයිඩ් ඝන. මැග්නීසියම් ලෝහයක් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් සුදු කුඩක්. සෝඩියම් ලෝහයක් සෝඩියම් ඔක්සයිඩ් සුදු කුඩක්. මේ වගේ ලෝහවල ඔක්සයිඩ් ඝන, අලෝහවල ඔක්සයිඩ් වායු.
දෙවැනි පිළිතුර, දෙවැනි වර්ණය බලමු. අලෝහොක්සයිඩ් ජලය හා ප්‍රතික්‍රියා වී අම්ල සාදයි. ඇත වශයෙන්ම දැන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ගන්න, සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අලෝහොක්සයිඩයක්. ඒක ජලය හා ප්‍රතික්‍රියා කළාම හැදෙන්නේ සල්ෆියුරස් අම්ලය. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව අලෝහොක්සයිඩයක්, ජලය හා ප්‍රතික්‍රියා විසය හැදෙන්නේ නයිට්‍රික් අම්ලය. ඒ නිසා දෙවැනි ප්‍රකාශයත් සත්‍ය ප්‍රකාශයක්. තුන්වැනි ප්‍රකාශය බලන්න. තුන්වැනි ප්‍රකාශයෙන් කියවෙන්නේ අලෝහ එනායන සාදයි කියලා. එනායන කියන්නේ ඇනෝඩේ වෙත ආකර්ෂණය වන අයන. ඒ කියන්නේ ඍණායනනේ. එනායන කියන්නේ ඍණායන. කැටායන කියන්නේ කැතෝඩේ වෙත ගමන් කරන අයන. ඒව ධනායන. කැතෝඩේ වෙත යන්නේ ධනායන. ඇනෝඩේ වෙත යන්නේ ඍණායන. අලෝහ සාදන්නේ ඍණායන. අලෝහ සාදන්නේ ඍණායන. ඒ කියන්නේ එනායන. දැන් අපි 6 වෙනි ප්‍රශ්නේ කරමු. දැන් කියවන්න 6 වෙනි ප්‍රශ්නය. එම ප්‍රශ්නය මෙහෙමයි. කිලෝග්‍රෑම් 4 ස්කන්ධයකට තත්පරයට මීට 2.5ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය. කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් සහිත වස්තුවකට තත්පරයට මීට 2.5ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය. ඔබගේ පිළිතුර ඔබ දැන් සලකුණු කරගන්න දෙවනුව සාකච්ඡා කරනවා. හොඳයි. ඔබ දන්නවා කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයකට තත්පරයට මීට 1ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය නිව්ටන් 1ක් බව. කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයකට තත්පරයට මීටර 1ක ත්වරණයක් ලබා දෙන්න අවශ්‍ය බලය තමයි නිව්ටන් 1. ඒ නිසා කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයකට තත්පරයට මීට 1ක ත්වරණයක් ලබා දෙන්න අවශ්‍ය නම් නිව්ටන් 4 බලයක් ඕනේ. කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයකට තත්පරයට මීට 2.5ක ත්වරණයක් ලබා දෙන්න නම් එය තව වැඩි කරන්න ඕනේ 2.5ෙන්. ඒ කියන්නේ 4 වැඩි කිරීම 2.5 පිළිතුර 10යි නිව්ටන් 10යි. 6 වෙනි ප්‍රශ්නයේ පිළිතුර නිව්ටන් 10යි. මේ අවශ්‍ය නම් නිව්ටන්ගේ දෙවැනි නියමයෙන් අප ලබා ගන්නා සූත්‍රයෙන් පුළුවන් ගැටලුව විසඳන්න. ඒ තමයි F = ma. F කියන්නේ බලය. බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. F = ma. ස්කන්ධය 4 කිලෝග්‍රෑම්. ත්වරණය A = 5. ඒ නිසා මේ දෙක වැඩි කළාම එන්නේ 10. kg වැඩි කළොත් ms ඍණ දෙවෙනි බලයෙන්. ඒකෙන් ලැබෙන නිව්ටන් කියන එක. කිලෝග්‍රෑම් 1 ස්කන්ධයකට තත්පරයට මීටර 1ක ත්වරණයක් ලබා දෙන්න නම් ඕන බලයේ නිව්ටන් 1යි. එහෙමනම් කිලෝග්‍රෑම් 4 ස්කන්ධයකට තත්පරයට මීටර 2.5ක ත්වරණයක් ලබා දෙන්න උවමනා බලය නිව්ටන් 10යි. නිවැරදි පිළිතුර අංක 3 නිව්ටන් 10යි. දැන් අපි සාකච්ඡා කරමු 7 වෙනි ප්‍රශ්නය. පළමුවෙන් ඔබගේ පිළිතුර සලකුණු කරගන්න. පිළිතුර සලකුණු කරගන්න හොඳින් කියවා. ආමාශයේදී ජීර්ණේ වන්නේ 1. කාබෝහයිඩ්‍රේට් පමණි. 2. ප්‍රෝටීන් පමණි.
තුන කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ යන දෙකම. හතර ලිපිඩ පමණි. ඔබ දැන් තෝරන්න ඕනේ මේ හතරින් නිවැරදි පිළිතුර. ඔබට පිළිතුරු ලීම සඳහා කාලේ ප්‍රමාණවත් වීම කල්පනා කරනවා. ඒ සරල ප්‍රශ්නයක්. ආමාශයේදී කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වෙන්නේම නැහැ. ආමාශයේදී ලිපිඩ ජීර්ණ වෙන්නේත් නැහැ. ආමාශයේදී ජීර්ණේ වන්නේ ප්‍රෝටීන් පමණයි. ආමාශය තුලදී ප්‍රෝටීන් පෙප්සින් නැමැති එන්සයිමේ ආධාරයෙන් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණ වෙනවා. ආමාශයේදී සිදුවන ජීර්ණ ක්‍රියාවලිය ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත්වීම. ඒ සඳහා උදව් කරන හෝමෝනේ පෙප්සින්. තවත් ආමාශික යුෂයේ තියෙන එන්සයිමයක් තිබෙනවා රෙනින්. රෙනින් වලින් කරන්නේ ආහාර ජීර්ණයක් නෙවෙයි, කිරි ආහාර ජීර්ණය සඳහා සූදානම් කරලීමක්. ඒ තමයි කිරි කැඩි ගැසීම. කිරිවල අඩංගු ප්‍රෝටීන මෙහිදී ඉවත් වෙලා ඒ ප්‍රෝටීන පෙප්සින් මගින් ජීර්ණ වෙනවා. හරි. ඒ නිසා හත්වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර දෙවන පිළිතුර, ඒ කියන්නේ ප්‍රෝටීන් පමණයි කියන පිළිතුර. දැන් අපි කල්පනා කරමු අටවෙනි ප්‍රශ්න පිළිබඳව. අටවෙනි ප්‍රශ්නය දැන් ඔබ ඉදිරියේ තිරයේ දිස් වෙනවා. හොඳින් කියවන්න. කියවලා ඔබගේ පිළිතුරු සලකුණු කරගන්න පළමුවෙන් මම ප්‍රශ්නෙත් කියවනවා. මින් පහත දැක්වෙන කවර ලෝහය කොපසල්පේ ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා නොකරන්නේද? කොපසල්පේ ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා නොකරන එක ලෝහයක් මේ හතර අතරේ තිබෙනවා. එක තෝරන්න. මොන ලෝහයද කොපසල්පේ ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා නොකරන්නේ කියා. දැන් කල්පනා කරන්න, පිළිතුරු තෝරන්න. මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී ඔබ දැන සිටිය යුතු අත්‍යවශ්‍යම දෙයක් තමයි ලෝහවල සක්‍රියතා ශ්‍රේණිය. මම මතක් කරනවා ඒ දැන්. මෙම මෙහි දක්වන ලෝහ අතරින් සක්‍රියතාව වැඩිම ලෝහය පොටෑසියම්. සක්‍රියතා ශ්‍රේණිය දැන් ඔබ ඉදිරියේ තිරේ දිස් වෙනවා. එම ලෝහ අතරින් සක්‍රියතාව වැඩිම පොටෑසියම්, ඊළඟට සෝඩියම්, ඊළඟට කැල්සියම්, ඊළඟට මැග්නීසියම්, ඊළඟට ඇලුමිනියම්, ඊළඟට සිංක්, ඊළඟට අයර්න්, ඊළඟට ටින්, ඊළඟට ලෙඩ්, ඊළඟට හයිඩ්‍රජන්, ඊළඟට කොපර්, ඊළඟට මර්කරි රසදිය, ඊළඟට සිල්වර්, ඊළඟට ප්ලැටිනම්, ඊළඟට ගෝල්ඩ් රත්රන්. දැන් ඔබට මතකයි නේද මෙම ලෝහ හතරින් සක්‍රියතා ශ්‍රේණියේ පහළින්ම අපට හමු වුණේ සිල්වර් AG. කොපවලට වඩා පහළින් තියෙන්නේ සිල්වර්. කොපර් කියන ලෝහයට වඩා සිල්වර් කියන ලෝහයේ සක්‍රියතාවේ අඩුයි. ඒ නිසා සිල්වර්වලට කොපසල්පේ ද්‍රාවණයකින් කොප විස්ථාපනය කරන්න බෑ. සිල්වර්වලට කොපසල්පේ ද්‍රාවණයකින් කොප විස්ථාපනය කරන්න බෑ. ඒ නිසා ප්‍රතික්‍රියා නොකරන්නේ, කොපසල්පේ ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා නොකරන්නේ මේ ලෝහ හතරෙන් සිල්ව. හතරවෙනි පිළිතුර. ඒත් තව සුළු පැහැදිලි කිරීමක් මා විසින් කරන්න ඕනේ. ඒ තමයි මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක් මේ ලෝහ කොපවලට වඩා සක්‍රියතාවේ වැඩි ලෝහ. කොපසල්පේ ද්‍රාවණයක තිබෙන්නේ Cu + 2
අයන හා SO4 රින දෙක අයන Cu2+SO4 2-. ඒ අයන. ඇත්තෙම කොපසල්පේ ද්‍රාවණයක තියෙන්නේ කොප පරමාණු නෙවෙයිනේ, අයනනේ, ධන අයන. Cu ධන දෙක අයනයකට ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබුණම තමයි එම අයනේ පරමාණුවක් වෙලා ද්‍රාවණයෙන් අයින් වෙන්නේ. කොප අයන ද්‍රාවණයෙන් විස්ථාපනය වෙන්න, ඉවත් වෙන්න කොප ධන දෙක අයන කොප පරමාණු බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහා ඉලෙක්ට්‍රෝන ඕනේ. කොපවලට වඩා සක්‍රියතාවය වැඩි මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක් මේ ලෝහ තුනම කොප ධන අයන වලට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඒ නිසා කොප අයන පරමාණු බවට පත් වෙලා, කියන්නේ ලෝහයේ බවට පත් වෙලා ද්‍රාවණයෙන් අයින් වෙනවා. මැග්නීසියම් දැම්මුත් මැග්නීසියම් අයන හැදිලා ද්‍රාවණයට ගිහිල්ලා මැග්නීසියම් සල්ෆේට් ද්‍රාවණය හැදෙනවා. ඇලුමිනියම් ද ලෝහයේ දැම්මුත් ඇලුමිනියම් පරමාණු අයන බවට පත් වෙලා ඇලුමිනියම් අයන යනවා ද්‍රාවණයට. සිංක් ලෝහයේ දමන අවස්ථාවේදී වෙන්නේ සිංක් ධන අයන ද්‍රාවණයට යනවා. ඒ අනුව පිළිවෙලින් එම ලෝහ තුන සඳහා හැදෙන ද්‍රාවණ මැග්නීසියම් සල්ෆේට් කොප, ඇලුමිනියම් සල්ෆේට් කොප, සිංක් සල්ෆේට් කොප මෙම ප්‍රතික්‍රියා තිරයේ දිස් වෙනවා. ඒ නිසා හොඳින් අධ්‍යයනය කරන්න. මැග්නීසියම්, ඇලුමිනියම් සහ සිංක් යන ලෝහවල පරමාණු වලට ඉලෙක්ට්‍රෝ ඒවායින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒවා කොප අයන වලට ගන්නවා. ද්‍රාවණයේ තියෙන ඒකයි කොප අයන පරමාණු බවට පත් වෙන්නේ. කොප පරමාණු කියන්නේ ඇත්තෙන් කොප පරමාණු අපි ගත්තොත් එහෙම මවුලයක් ග්‍රෑම් 63.5ක්නේ. ඒ කියන්නේ කොප අයන අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් මවුලයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තම හැදෙනවා කොප පරමාණු මවුලයක්. ඒ කියන්නේ ප්‍රමාණාත්මකව අපි ඒ තේරුම් කළේ ප්‍රමාණාත්මකව වෙන විදිය කොප අයන කොප පරමාණු බවට පත්ුණාම තමයි අපි කියන්නේ ද්‍රාවණයෙන් ඒ ලෝහේ විස්ථාපනය වුණා කියලා. ඒක වෙන්න නම් කොප අයනවලට ද්‍රාවණයේ තියෙන ඉලෙක්ට්‍රෝන ලැබෙන්න ඕනේ. මැග්නීසියම් වලින් ලැබෙනවා, ඇලුමිනියම් වලින් ලැබෙනවා, සිංක් වලින් ලැබෙනවා. නමුත් කවදාවත් සිල්වලට ඉලෙක්ට්‍රෝන දෙන්න බෑ කොප අයනවලට. ඒ නිසා මෙතන මෙහිදී කොප සල්පේ ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා නොකරන ලෝහය සිල්ව. නිවැරදි පිළිතුර අංක 4. දැන් අපි 9 වෙනි ප්‍රශ්නය ගැන සලකා බලමු. පළමුවෙන් තිරයේ දිස්වන 9 වෙනි ප්‍රශ්නේ හොඳින් කියවන්න. ඉතා හොඳින් කියවන්න කල්පනාවෙන්. ඔබගේ පිළිතුර සටහන් කරගන්න. මෙහිදී ඔබ ගණනය කිරීමක් කරන්න ඕනේ. තාපය සම්බන්ධ කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් සහිත කොප භාජනයක, තඹ භාජනයක තාප ධාරිතාව වනුවේ මින් කවරක්ද? කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් තිබෙන කොප බඳුනක තාප ධාරිතාව යන්නේ. ඔබ දන්නවා කොපවල විශිෂ්ට තාප ධාරිතාව සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 400යි. එහෙම නැත්නම් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 400යි. එසේද මෙතනම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 400යි. ඒ කියන්නේ තඹ නැත්නම් කොප කිලෝග්‍රෑම් 1ක් සෙල්සියස් එකකින් නංවන්න, එහෙම නැත්නම් කෙල්වින් එකකින් නංවන්න ඌමනා තාප ප්‍රමාණය ජූල 400යි. කොප කිලෝග්‍රෑම් 1ක් සෙල්සියස් අංශකයකින් රත් කරන්න ඌමනා තාපයේ ජූල 400යි. එසේනම් කොප කිලෝග්‍රෑම් 4ක්
කොප කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් සෙල්සියස් එකකින් නංවන්න. උමනා තාපය සමාන වෙන්නේ 400 වැඩි කිරීම 4. 400 වැඩි කිරීම 4. ඒ කියන්නේ සෙල්සියස් අංශකයට ජූල 400 වැඩි කිරීම 4. 1600. ඒක අපි ලියන්නේ සෙල්සියස් අංශකයට ජූල් 1600. එහෙම නැත්නම් 4 වැඩි කිරීම 400. 4 කියන්නේ M ස්කන්ධය. 400 කියන්නේ විශේෂ තාපධාරිතාව C. ඇතෙම තාපධාරිතාව සමානයි MC කියලා අපි සලකා පිළිතුර ගණනය කරන්න ඒකයි. කටපාඩම් කරලා තාපධාරිතාව සමානයි MC කියන්න යන්න එපා. අවබෝධයෙන් තාපධාරිතාව M වැඩි කිරීම Cට සමාන වෙන්නේ ඇයි කියලා හොඳින් අවබෝධයෙන් මේ හදාරන්න. මෙහි නිවැරදි පිළිතුර අංක 2. 4 වැඩි කිරීම 400. 4 M 400 C 1600යි සෙල්සියස් අංශකයට ජූල. ඒ අනුව නිවැරදි පිළිතුර අංක 2. දැන් අපි සලකා බලමු 10 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය තිරයේ දිස් වෙනවා. හොඳින් කියවන්න. මේ ජීව විද්‍යා ප්‍රශ්නයක්. ප්‍රෝටිස්ටා රාජධානියට අයත් නොවන්නේ. ඔබ දන්නවා ප්‍රෝටිස්ටා රාජධානියට අයත් වන්නේ ඇල්ගීසා ප්‍රෝටසෝවා. ඇල්ගීසා ප්‍රෝටසෝවා. දැන් ඔබට කල්පනා කරන්න වඩා පහසුයි. දැන් පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන්න. ක්ලැමිඩිමොනාස් 1. 2 ඇමීවා. 3 මෙතනොජන්. 4 යුග්ලීනා. ඔබ දන්නවා දැන් ප්‍රෝටිස්ටා කියන්නේ ප්‍රෝටෝසෝවා සහ ඇල්ගී. ක්ලැමිඩිමොනාස් ඉන්නේ ඇල්ගී වර්ගයකට. ක්ලැමිඩිමොනාස් ඇල්ගී වර්ගයක්. ඇමීබා ප්‍රෝටෝසෝවාවික්. ඇමීබා ප්‍රෝටෝසෝවාවික්. යෝග්ලීනාත් ප්‍රෝටෝසෝවාවික්. යෝග්ලීනාත් ප්‍රෝටෝසෝවාවික්. මෙතනොජන්. මෙතනොජන් කියන්නේ එතවසින් ආකියා කියන අධිරාජධානියට අයත් ජීවියෙක්. ආකියා බැක්ටීරියා යුකාරියා මේ වගේ තියෙනවා අධිරාජධානි 3ක්. ඒකෙන් සරලම අධිරාජධානිය තමයි ආකියා. ආකියා වර්ගයේ ජීවියෙක් තමයි මෙතනොජන්. තව හැලොෆයිල් ඒ ආකියා. ඒ නිසා මෙතන ප්‍රෝටිස්ටා රාජධානියට අයත් නොවන්නේ මෙතනොජන්. 3 වෙනි පිළිතුරයි නිවැරදි. අපි කේ ආර්යසිංහ YouTube චැනලයෙන් දවසකට බහුවරණ ප්‍රශ්න 10 බැගින් මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරනවා. සිංහල මාධ්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔබ කළ යුතු වන්නේ මේවා නොකඩවා අධ්‍යයනය කරලා ඉතා හොඳින් විභාග ජයග්‍රහණයක් සඳහා සූදානම් වීම. මෙම ප්‍රශ්න සාකච්ඡා කරනකොට මම බලාපොරොත්තු වන්නේ මුළු විෂය නිර්දේශයේම අන්තර්ගතය ඔබට අවබෝධ කරලන්න. ඒ නිසා උනන්දුවෙන් මේ ප්‍රශ්න කරන්න. මේ වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් ඉදිරිපත් කරනවා. විද්‍යාව 2 AHB ප්‍රශ්නත් ඉදිරිපත් කරනවා. එක්වර ප්‍රශ්න පත්‍රයක් බැගින් නොවේ. බහුවන්න ප්‍රශ්න 10ෙන් 10. විද්‍යාව 2 A ප්‍රශ්න 2ෙන් 2. විද්‍යාව B ප්‍රශ්න 5ක් නිසා 3කුත් ඊළඟට 2කුත්. මෙම චැනලයට ඔබ සබ්ස්ක්‍රයිබ් වෙන්න
මෙ නොමිලේ ඔබට මේ ලැබෙන්නේ මෙව නොමිලේ. පන්තිවල උගන්න දයාබර පෞජලය ගුරු මහත්මහත්මීන්ට මේවා තමුන්ගේ පන්තිවලදී මේවා ළමීන් ලවා කරවන්න පුළුවන්. ඒ වගේම අපගේ දෑබර පාසල්ල දෑබර ආචාර්ය මහත්මහත්මීන්ටත් මේවා තමුන්ගේ දරුවන්ගේ සංවර්ධනය උදෙසා පාවිච්චි කරන්න පුළුවන්. කිසිම මුදලක් වැය වන්නේ නැහැ. මේ සම්පූර්ණයෙන් නොමිලේ. එකම දේ, ඔබ මේට සබ්ස්ක්‍රයිබ් කළොත්, මේක සබ්ස්ක්‍රයිබ් කළාම ඔබට දන්වනවා හැම වෙලෙම අලුත් අපි ප්‍රශ්නමාලාවක් ඇතුළත් කරන විට ඔබට දන්වනවා. ඒසක් කරුණාකර කාරුණික වන්න. වෙනත් දරුවන් හැම දරුවන්න මේක කියන්න. දරුවන්න මේක ඉතාම ඉහළ උපකාරයක් වෙයි. මේවර විභාගයට ඉදිරිපත් වන දරුවන්න මෙය ඉතා මහඟු උපකාරයක්. කරුණාකර දෙමාපියන්, ගුරු මහත්මීන් මේවා හැකිතාක් දරුවන් ලවා කරවන්න, දරුවන් ඉඩ දෙන්න. එවිට ඔබගේ දරුවන්ගේ ඇතවසේම විද්‍යාවේ අවබෝධය ගාක් දරුවන් කටපාඩම් කරන අය. මා බලාපොරොත්තු වන්නේ ඉතාම හොඳ අවබෝධයකින්, ඒ වගේම තමුන් දන්නා විෂය අවබෝධය අවශ්‍ය තැන්වල යොදමින් විශ්ලේෂණාත්මකව කල්පනා කරන්න හුරුවෙමින්, ඒ වගේම සංශ්ලේෂණාත්මක කල්පනාවට හුරුවෙමින් මේ ඔබගේ දරුවා ඉතා වටනා කෙනෙක්, උසස් කෙනෙක් කරන්න. ඒ නිසා මෙම මෙහි නම කේ ආර්යසිංහ YouTube චැනලය විද්‍යාව. අපි මෙයින් 11 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය, මේ හැම ශ්‍රේණියකටම ක්‍රමයෙන් ටික ටික අපි ඉදිරියට යනවා. දෙසැම්බර් මාසයේ මුල සිට හෝ ජනවාරි මාසයේ මුල සිට සියලුම මාතෘකා, සියලුම විෂය මාතෘකා ඉතා හොඳින් පහදා දීම් කරමින් ඉදිරිපත් කරනවා. ඒවාට ඔබගේ දරුවන් සබ්ස්ක්‍රයිබ් කරවන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් වෙන්න ඒවට. එතකොට ඔබට පුළුවන් මගේ මුළු පාඩම් මාලාවමත් විභාගය සඳහා පුනරීක්ෂණ පාඩමුත්, ප්‍රශ්නෝත්තර පාඩමුත් නොමිලේ ඔබගේ දරුවාට ලබා දෙන්න පුළුවන්. ඔබගේ දරුවා ඉතාමත්ම ශක්තිමත් විද්‍යාවේ ඉතාම ශක්තිමත් ප්‍රබලයකු අනු නොඅනුමානයි. ඔබගේ දරුවා ඉතා ප්‍රබලයකු වේවි විද්‍යා විෂයෙහි. ඔබ හැමටම ස්තුතියි.